භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි සවැත්නුවර ජේතවනාරාමයේ මේ ජානසෝනි කියන බ්‍රාහ්මණයා සුදුම සුදු වෙළඹුන් ඉදූ රතයකින් මේ දහවල් කාලේ සවැත්නුවර බලාපොරොත්තු වුණා. මේ ජානසෝනි බ්‍රාහ්මණයාට මේ දුර සිටම දකින්න ලැබුණා මේ පිලෝචක කියන තාපසයා, නැත්නම් පරිබ්‍රාජකයා එනවා. දැකලා මේ පිලෝචකකින් ඇහුවා, ඔබ පිලෝචක මේ දහවල් කාලේ කොහේ ඉඳලාද එන්නේ කියලා. ඒ අවස්ථාවේ මේ පිලෝචක පිළිතුරු දෙනවා මේ ජානසෝනිට, මම මේ පැමිණෙන්නේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟ ඉඳලා එන ගම. ඊළඟට මේ අහනවා ජානසෝනි, ඔබ මොකද මේ ශ්‍රමණ ගෞතමයන් ගැන හිතන්නේ? ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රඥා මහිමේ කොහොමද, බුද්ධිය කොහොම කියලාද ඔබට හිතෙන්නේ? මේ ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රඥාවේ ස්වභාවය, පඬිත බව කොහොමද ඔබට හිතෙන්නේ? ඊළඟට මේ පරිබ්‍රාජකයා, පිලෝතික පරිබ්‍රාජකයා මේ ජානසෝනිට කියනවා, මම කවුද මේ ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රඥාව දැනගන්නේ? මට කොහොමද ඔක දැනගන්නේ? යමෙක් ශ්‍රමණ ගෞතමයන් ගැන දැනගන්නව නම් ඒ වගේ කෙනෙක් විතරයි. ඒතර බලන්න මේ මිනිස් ඒ සමාජයයිම දන්නව, වෙන කාටවත් සම කරන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේගේ සබහවි. දැන් අපිට ආලාරකාරාම විග්‍රහයක් ආවහම අපි ආලාරකාරාමට දාලා කිව්වහම මේකයි බුදුරණන් වහන්සේ. ඒතකොට ඒ කියන්නේ ආලාරකාරාම බුදුරණන් සමානයි කියලා අපි විග්‍රහ කළාට ඒ කාලේ මිනිස්සු දන්නවා බුදුරණන් වහන්සේ වෙන කාටත් හම්බෙන්නේ නැතා බුදු කෙනෙකුටම කියලා. ඊළඟට මෙහෙම කියවට පස්සේ ආයසරයක් අහනවා මේ ජානසෝනි, මේ පිලෝචිකකින් අහනවා, ශ්‍රමණ ගෞතමයන්ට ගැන ඔබට පුදුමාකාර ප්‍රසන්න වූ උදාර වූ කාරණාවකින් ඔබ ප්‍රශංසා කරන්න කියලා. ඔබ පුදුම සතුටකින් මේ ප්‍රශංසා කරන්නේ ශ්‍රමණ ගෞතමයන්ට කියනවා. ඊට පස්සේ මේ පිලෝතික කියනවා, ශ්‍රමණ ගෞතමයන්ට ප්‍රශංසා කරන්න මම කවුද? ශ්‍රමණ ගෞතමයන් ප්‍රශංසා ලබන්නේ මේ දෙවිමනුසින් අතර ශ්‍රේෂ්ඨයි. දව ශ්‍රමණ ගෞතමයන් වහන්සේ, මම කවුද ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ප්‍රශංසා කරන්නේ? මං වගේ කෙනෙක් කියලා මෙහිම කිව්වට පස්සේ මේ ඔබ ඔච්චර ශ්‍රමණ ගෞතමයන් කෙනෙහි පැහැදිලා තියෙන කුමන දෙයක් දැකලාද කියලා අහනවා. ඔන්නේ අවස්ථාවේදී මේ පිලෝතික බ්‍රාහ්මණයා පරිබ්‍රාජකයා ජානසෝනට විග්‍රහ කරලා පෙන්නනවා. සේතාවේ බිබෝ කුසලෝ ඔන්න පැහැදිලි කරන මෙන්න මේ විදිහට මං උදාහරණකින් කියන්නම්. මේ වගේ දෙයක්. ඔන්න ඇතුන් ඉන්න වනාන්තරයක් තියෙනවා. මේකේ මිනිස්සෙක් එනව දවසක් මේ ඇතුන් ඉන්න වනාන්තර ඇතුළුනාට පස්සේ ඔහුට දකුණට ලැබෙනවා ලොකු ඇත් පීවර සටහන්. දිගින් පළලින් හැමතැනින්ම ලොකු විශාල ඇත් පීවර සටහන්. ඔහුට හිතෙනවා ඇත්තෙම මේ වනේ මහා ඇතෙක් ඉන්නවා කියලා. මෙන්න මේ විදිහට තමයි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ පීවර සටහන් හතරක් දැක්කා. ඊට පස්සේ තමයි මම ওই නිශ්චයකට පැමිණුණේ, භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි, ධර්මයේ සවාක්කාතයි, සංඝයා සුපටිපන්නයි කියලා මම ඔහොම ගමනේට පැමිණුණේ ඒ පියවර හතර දැකීමෙන් කියලා. ඔන්න දැන් මෙයා විග්‍රහ කරලා පෙන්නනවා ජානසෝනිට. මොකද්ද මේ හතර? කතමාන චත්තාරි. ඔන්න මේ ලස්සන විග්‍රහයක් මේ පෙන්නලා දෙනවා මේ ජානසෝනිට පිලෝතික බ්‍රාහ්මණ මේ ජානසෝනි පින්වත, මම දැකලා තියෙනවා මෙන්න මේ වගේ. සමහර ඉන්නවා ශාස්ත්‍රීය පඬිවතවරු, රජ පඬිවතවරු. ඔවුන් හරිම දක්ෂයි. වාද විවාද කරන්නවා පුදුම දක්ෂයි. හරියට මේ අස්ලෝම විදින දුනුවායෝ වගේ. ඒ කියන්නේ බලන්න, ඒ උදාහරණ දෙන්නේ අස්ලෝමෙන් හිටපු දුනුවායෝ, එච්චර දක්ෂ දුනුවායෝ සමාජයේ ඉඳලා තියෙනවා. අස්ලෝමෙන් ගිදින දුනුවායෝ වගේ. ඔවුන්ගේ ප්‍රඥාව, ඒ කියන්නේ ඔවුන්ගේ තියෙන ප්‍රඥාව දුෂ්ටි බිඳින්න පුදුම විදිහට හැකියාව තියෙනවා. අන්නේ කට්ටියන්ට ආරංචි වෙනවා මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අසවල් ගමට මේ තැනට එනවා කියලා. ආරංචි වුණාට පස්සේ අපි ශ්‍රමණ ගෞතමයන්ගෙන් මෙහෙම ප්‍රශ්න අහමු කියලා ප්‍රශ්න හදා ගන්නවා. එතකොට අපට මෙහෙම උත්තර දී අපි එතකොට මෙහෙම වාද පටන් ගමු කියලා අපි ප්‍රශ්න හදා ගන්න. එතකොට විසඳ ගන්න බැරි වෙලා යාවි කියලා අපි වාද පටන් අරගෙන යමු කියලා ඔන්න මේ රජ පඬිතුවරු කල්පනා කරනවා. ඉතින් ඔවුන්ට ආරංචින වන්නාසවල් ගමේ මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වැඩලා සිටිනවා. ඉතින් එයාලා බුදුරන් වහන්සේව හොයාගෙන යනවා. ගිහිල්ලා බුදුරන් වහන්සේ ධර්ම කතාව කියලා දෙනවා. ඔන්න ධර්ම කතාව කියනවා, ධර්ම කතාවයි සමාදන් කරනවා, ධර්ම කතාවට යොමු කරනවා. මෙන්න මේ විදිහට ධර්ම කතාවට යොමු කරලා ධර්ම කතාවයි සමාදන් කළා, ධර්මයේ සතර වුණාට පස්සේ මේ රජ පඬිතවරුන්ට ශ්‍රමණ ගෞතමයන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න වෙන්නේ. අහන්නේ මොනවාදද? ප්‍රශ්න අහන්න වෙන්නේ මොන වාදද? අන්තිමේදී මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකය බවට පත් වෙනවා මෙන්න මේ රජ පඬිතුයෝ ටික. දැන් මේ කතිකා කරගෙන ගියාට අහන්න බෑ. මොකද ඒකයි සත්‍ය කියන්නේ. වාද කරන්න, විවාද කරන්න මේ ධර්මයේ තියෙන වාද විවාදයක් නෙමෙයි. ඒ සත්‍ය කරා යන්න, පඬිතුයන්ට සත්‍ය කරා යන්න බුදුරණන් වහන්සේගේ ධර්මයේ තියෙන. එතකොට මෙන්න මේ විදියට ගියාට ඒ කට්ටියන්ට වාද කරනවා තියා ප්‍රශ්න කරන්නවත් විදියක් නෑ. එච්චරටම මේ ධර්මය කියලා දුන්නාට පස්සේ ධර්මයේ සතුට වෙනවා. ඔන්න ඔය භාග්‍ය බුදුරජාණන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ පළවෙනි පියවර මම දැක්කන්නේ එකටයි මම මේ නිශ්චයකට ආවේ. ඒකයි නිශ්චයකට ආවේ බුදුරජාණන් වහන්සේ කියන්නේ.
මේ අරහන් සම්මා සම්බුද්ධ ධර්මයේ සවාක්කාතයි සංඝයා සුපටිපන්නයි කියලා කියන්නේ කියලා. එතකොට අර අන්න අය වාදවලට ආවහම ඒ වාදයෙන් එයාලා වාද කරනවා කියලා ප්‍රශ්නයක්වත් අහන්නේ. ඊළඟට නැවත සැරයක් මේ පිලෝචක කියනවා, මම නැවත එකක් කියනවා, ඒ තමයි ඔය විදිහට මම දැකලා තියෙනවා බ්‍රාහ්මණ පඬිතුරු. දැන් කලින් කිව්ව රජ පඬිතවරු බ්‍රාහ්මණ පඬිතවරු වෙනවා. බ්‍රාහ්මණ පඬිතුරුත් ඒ වගේම දක්ෂයි, වාද විවාදෙට පුදුම දක්ෂයි. කාරියට අස්ලෝමේ විදින දුනුවාය වගේ. ඉතින් මෙයාලට ආරංචි ලැබුණාට පස්සේ බුදුරයන් වහන්සේගේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙහෙම ගමට වැඩනාට පස්සේ ප්‍රශ්න කරන්න ඕන කියලා ප්‍රශ්න හදාගන්නවා. මෙහෙම ඇහුවොත් මෙහෙම උත්තර දෙමු කියලා, මෙහෙම වාදේ පටන් ගමු කියලා හදාගන්නවා. එතකොට යාලට අහන්න ලැබෙනවා අන්න හවල් ගමට ඇවිල්ලා ඉන්නවා කියලා. ගියාට පස්සේ බුදුරයන් වහන්සේ ධර්ම කතාවේ දුනාට පස්සේ මේ අයට ප්‍රශ්න කරනවා තියා, විවාද කරනවා තියා ප්‍රශ්නයක්වත් අහන්න වෙන්නේ නැහැ. ධර්මයට පහදිනවා, ධර්මයට පැහැදිලා ඒ ධර්මයේ ඔස්සේ ධර්මයේ සරණ යනවා. මෙන්න මේ ශාවකී බවට පත් වෙනවා. මෙන්න මේ කරුණ දෙකලා මම නිශ්චයකට පැමිණුණා. මේ කරුණ දෙකලා මම නිශ්චයකට පැමිණුණා. බුදුරයන් වහන්සේව සම්මා සම්බුද්දයි, ධර්මයේ සවාක්ඛාතයි, සංඝරත්නේ සුපටිපන්නයි, නිට්ටංගමං. මම මෙහෙම නිෂ්ඨාවකට ආවා. එක දෙවෙනි කාරණා. තුන්වෙනි එක තමයි මම දැක්කේ ගෘහපති පඬිතුරුත් ඔය විදිහට මෙනවා තර්ක කරන්න, දක්ෂ කරන, වාද කරන්න හරියම දක්ෂ ගෘහපති පඬිතුරු. ඇවිදින්න ඒ අයලත් කල්පනා කරලා ඔය විදිහට ප්‍රශ්න හදා ගන්නවා. ප්‍රශ්න හදාගෙන අපි මෙන්න මේ විදිහට ප්‍රශ්න අහමු කියලා. එතකොට මෙහෙම උත්තර දෙයි අපි එතකොට වාදේ පටන් ගමු කියලා. එහෙම හදාගෙන බුදුරන් වහන්සේ ආවා කියලා වැඩියා කියලා ආරංචි වුණාම බුදුරන් වහන්සේ ළඟට වැඩියාම මෙන්න මේ අයට ධර්ම කතාවේ දුන්නාම ඒ අය ධර්ම කතාවේ සමාදන් වුණාම ඒ ධර්මයේ උනන්දු කරාම සතුටු වෙලා ඒ අයට ධර්මයේ නිසා ප්‍රශ්න අහන්න හම්බෙන්නේ නැහැ මොන වාද කරන්නද කියලා. එයාලා ශ්‍රාවකිය බවට පත් වෙනවා. මෙන්න මේ නිස්සතාවට පැමිණියා. මන්න මෙන්න මේකෙන් තමයි නිශ්චයකට ආවේ බුදුරජාණන් වහන්සේ කියන්නේ සම්මා සම්බුද්දයි, ධර්මයේ සවාක්ඛාතයි, සංඝයා සුපටිපන්නයි කියලා. හතරවෙනි පියවර සටහන තමයි මම දැකලා තියෙනවා ශ්‍රමණ පඬිතුරු. දැන් ඉස්සල්ලාම කිව්වා රජ පඬිතුරු, ඊළඟට බ්‍රාහ්මණ පඬිතුරු, ඊළඟට ගෘහපති පඬිතුරු, දැන් ශ්‍රමණ පඬිතුරු. මෙන්න මේ ශ්‍රමණ පඬිතුරු හරිම දක්ෂව, වාදයට දක්ෂව මේ ශ්‍රමණ පඬිතුරුට මෙහෙම ආරංචියක් මේ බුදුරණවහන්සේ ගැන ආරංචියක් ආවහම එයාලත් අර හරි දක්ෂයි දෘෂ්ටි බිඳින්ද, ඉතින් එයාලත් මෙහෙම ප්‍රශ්න හදාගන්නවා. මෙහෙම කිව්වොත් මෙහෙම උත්තර දෙමු කියලා වාද පටන් ගමු කියලා ප්‍රශ්න හදා ගන්නවා. මෙන්න මේ විදිහට ප්‍රශ්න හදාගෙන ඉන්නකොට අහවල් ගමට මෙන්න මෙහෙම ඇවිල්ලා තියෙනවා කියලා ආරංචියක් එනවා. ආරංචිය ආවට පස්සේ මේ ගිහිල්ලා බුදුරයන් වහන්සේ ළඟට ගිහාම ධර්ම කතාවේ දුනහම, ධර්මයේ සමාදන් වුනහම මේ අයට මේ වාද කරනවා තියා ධර්මයේ කතා කරපු නිසා ඒ ධර්මයටමයි පැහැදුනේ, ධර්මයටම යමු වුණා. ධර්මයටම යමු වෙලා මෙන්න මේ අයට බුදුරයන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වෙන්නට, මෙයාලට පැවිදි වෙන්නටත් ඕනෑ කියලා හිතෙනවා. පැවිදි වෙන්නටත් ඕනෑ කියලා හිතලා මෙයාලා පැවිද්දත් ඉල්ලනවා. අගාරස්ම අනගාරෙන් පබ්බජ්ජා තේ සමනෝ ගෞතම පබ්බජිතෝ, මම අපි ශ්‍රමණ ගෞතමයන් ළඟ පැවිදි උපසම්පදා කරන්න අපි මේ බුදුරයන් වහන්සේගේ ධර්ම පැවිදිලා පැවිදි වෙනවා කියලා පැවිදි ඉල්ලනවා. ඉතින් නබෝ කලකින්ම ඒ විදිහට තර්ක කරපු අය අන්න පැවිදි වෙලා උපසම්පදාත් වෙලා උතුම් අරහත්ත්වයටත් ඒ අය පත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඒ අයට හිතෙනවා මෙන්න මේ විදිහේ කාරණා. දැන් එහෙම අරහත්ත්වයට පත් වෙච්ච අයට හිතෙනවා, මෙයාලට මෙහෙම හිතෙනවා. ඔන්න බලන්න, දැන් අපි හිතනවානේ අර මේකේකයි අරහත්ත්වය කී කියා කියනකොට ඒ අය මේ කියන්නේ බොරුවට කියලා නෑ, ඇත්තට කියන්නේ. මොකද හේතුව ඒ අයට මනින්න විදිහක් නෑ අරහත් ඇත්තටම අරහත්ත්වය කියන්නේ මොකද්ද කියලා. දැන් මේ අරහත් වෙච්ච මේ ස්වාමීන් වහන්සේලාට හිතෙනවා මේ අර ශ්‍රමණ පඬිතවරු ගැන මේ කිව්වේ. එතකොට යාළ බුදුරණවහන්සේ ළඟ පැවිදි වුණානේ, ධර්මියත් එක්ක පැවිදිලා අරහත්ත්වයට පත් වුණානේ. අරහත්ත්වයට පත් වෙච්ච මේ ශ්‍රමණ අය මේ බ්‍රහතන් වහන්සේලාට හිතෙනවා අපි පුදුම බේරිල්ලක් නේ උනේ. අපි ඇත්තටම ඉස්සර ශ්‍රමණියෝ නෙවෙයිනේ, දැන්නේ ශ්‍රමණියෝ. අපි ශ්‍රමණියෝ නොවීද ශ්‍රමණියෝ හැටියට පෙනී හිටියා, බ්‍රාහ්මණියෝ නොවීද බ්‍රාහ්මණියෝ හැටියට පෙනී හිටියා, අපි රහත් නොවී සිද්ධි අපි රහත් හැටියට පෙනී හිටියා මේ කියලා මෙන්න මේ විදිහට ඒ රහතන් වහන්සේ හිතෙනවා. මෙන්න මේ හතරවෙනි පියසට හරත් නම දැක්කා මම. මෙන්න මේකෙන් නිෂ්ඨාවකට ආවා. බුදුරන් වහන්සේ සම්මා සම්බුද්ධයි, ධර්මයේ සවාක්ඛාතයි, සංඝයා සුපටිපන්නයි කියලා. මෙන්න මේ විදිහට මේ කාරණා හතර පිළිබඳව මේ මම මේකත් එක්ක තමයි මෙච්චර මට පැහැදීමක් තියෙන්නේ කියලා මේ පිලෝතික ජානුසෝනිට ප්‍රකාශ කරනවා. මම යම් කිසි දවසක ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟට ගිහිල්ලා ওই කාරණාගෙන් නිශ්චයයකට පත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා එතකොට මම ඔන්නෝ විදිහට නිශ්චයයකට ආවේ කියලා මෙයා ප්‍රකාශ කරා. මේ විදිහට ජානසෝනි බ්‍රාහ්මණයාට මේ
පිලෝතික තාපසය මෙහෙම කිව්වට පස්සේ ජානසෝනි බ්‍රාහ්මණයා මේ අසුදු වෙලබුන් යදු අසුරතියෙන් බැහැලා උතුරු සරුව එක පැත්තකට පොරවගෙන භාග්‍යතුන් වහන්සේ වැඩ සිටින දිසාවට වැඳගෙන භාග්‍යතුන් වහන්සේට වන්දනා කරනවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස. බලන්නේ ශ්‍රද්ධාව. ඒ වෙලේ ඒ බුදුරන් වහන්සේ කෙරෙහි පැහැදී මුල් කරගෙන ඒ අවස්ථාවේ වන්දනා කරනවා. වන්දනා කරලා මටත් මේ භාග්‍යතුන් වහන්සේ කවදා හරි ඇසුරු කරන්න ලැබෙනවා නම් කතාබස් කරන්න ලැබෙනවා නම් හොඳයි කියලා මේ ජානසෝනිට හිතෙනවා. අතකෝ ජානසෝනි බ්‍රාහ්මණෝ යේන භග අන්න ජානසෝනි බ්‍රාහ්මණය යන බුදුරණවහන්සේ ළඟට එළබෙලා බුදුරණවහන්සේ ළඟ සතර සාමච්චි කතාවේදීලා භාග්‍යතුන් වහන්සේට මේ පිලෝතික බ්‍රාහ්මණය කරපු මේ කතා සල්ලාපයේ ඉදිරිපත් කරනවා. භාග්‍යතුන් වහන්සේ ජානසෝනිට අවස්ථාවේ මෙන්න මේ විදියට ප්‍රකාශ කරනවා. බ්‍රාහ්මණය ඔය පිලෝතික කරපු විස්තරේ පරිපූර්ණ නෑ කියනවා. මං ඔබට ඒක පරිපූර්ණ කරන්නම්. තංසුනහි සාදුකම් මනසිකරෝති බහසි සාමීති එවං හෝතිකෝ ජානසෝනි බ්‍රාහ්මනෝ භගවතු පච්චස්සෝසුම් භගවයතද වෝච. ඔන්න ජානසෝනි බ්‍රාහ්මණයට අර පිලෝතික කියපු ඒ පාසටහන් උදාහරණි පරිපූර්ණ නැති නිසා පරිපූර්ණ කරන්ද බුදුරන් වහන්සේ දැන් ජානසෝනිට පරිපූර්ණ කරලා පෙන්නන්නයි හදන්නේ. බුදුරණවහන්සේ වෙනවා සීතාපි බ්‍රාහ්මණෝ. දැන් බුදුර දැන් අතන කියපු උදාහරණේ දැන් එකේ පොඩි වෙනසක් තියෙන උදාහරණේ. දැන් කලින් පෙන්නුවේ මේ වනාන්තරයේ යන මේ මිනිස්සෙකුට මේ පියසටහන් දකින්න ලැබෙනවා. එතකොට මේ පියසටහන් අනුව තමයි මේනම් මහා හස්තිය කියලා නිගමනයකට යමු වෙන්නේ. එතන විග්‍රහ කරලා පෙන්නන්නේ ඒ යම් කිසි කෙනෙක් මේ වනාන්තරයට ගියාට පස්සේ යන්න එයා ඒ අස්තියෙක් කියලා නිගමනයකට යමු වෙනවා. බුදුරණවහන්සේත් පෙන්නනවා මේ වනාන්තරේ වනේ ඇසුරු කරමින් වාසය කරන මිනිසෙක් ඉන්නවා. එයාට මේ වනේ ඉන්න ලොකු ඇත්තුන්ගේ පියවර සටහනක් දකින්න ලැබෙනවා. ඒක හොඳට දිගට පළලට තියෙන හොඳ ඇත් සටහනක්. එයාට මේක දකින්න ලැබුණාට පස්සේ දැනගන්න ලැබුණාට පස්සේ මෙයා හැබැයි දක්ෂ කෙනෙක්. ඒ දක්ෂ කෙනා ඒ පියවර සටහන් දැක්ක පමණින්ම ඔහු මේන මහා ඇතෙක්ගේ කියලා නිශ්චයකට යන්නේ නෑ කියනවා. පියවර සටහන් දැක්කා කියලා විශාල පියවර සටහන් දකිනවා. නමුත් මේක නම් මහා ඇතෙක්ගේ කියලා නිශ්චයකට යන්නේ නෑ කියනවා. මොකද ඒකට හේතුව මේ මහා ඇතෙක්ගේ කියලා නිශ්චය කරන්නේ නැත්තේ අන්න ඒ ඇත්වණේ ඉන්නවා වාමනිකා කියලා ඇතින්නියෝ. ඒ ඇතින් ගියන්ගේත් පියවර සටහන් ඔන්න ඔය වගේ. එහෙනම් ඒ ඇතින්නියන්ගේ පියසටහන් ලොකුයි. එහෙනම් ඒ මහා ඇසටහන් දැක්ක කියලා පියසටහන් දැක්ක කියලා මේනම් මහා ඇතෙක්ගේ කියලා නිගමනයකට යන්නේ ඒ දක්ෂ කෙනා. මොකද හේතුව එයා දන්නවා මේ වාමනිකා කියන ඇතින්නියත් ඉන්නවා කියලා. ඒ වගේ මේ පුජ්‍ය තවදුරටත් හොයාගෙන යනකොට එයාට දකින්න හම්බෙනවා මේ වනාන්තරයේදී මේ ලොකු පියවර සටහනකුත් එක්ක මේ ගස්වල උස පිට අතුල්ලපුවා. ඒ කියන්නේ පියවර සටහන ලොකුයි ගහේ උඩ පිට අත. ඒතකොට ලොකුයිනේ. ඒ විදිහට දකින්න ලැබුණත් මේ දක්ෂගෙන අනිශ්චයකට යන්නේ නැහැ. මේනම් මහා ඇතෙක්ගේ කියලා. මොකද හේකට හේතුව වනාන්තරයේ ඉන්නවා උච්චා කලාරිකා කියලා ඇතින්නියෝ. උනුත් ඒ වගේමයි කියනවා. එච්චර ලොකු පිස්සහනුත් තියෙනවා උඩ මේ අතුල්ලන්න පුළුවන් පිට. ඉතින් මේ පුජ්‍යල තවදුරටත් හොයාගෙන යනකොට ඒ පුජ්‍යලයට ඒ විදිහටම පිසටහන් සහ ඒ වගේම පිට අතුල්ලපුවා. ඒ වගේම දල දෙකින් ඇනපුතෙන් දකින්න ලැබෙනවා. ඉතින් මේ මෙයා දැකපු ගමන් මෙයා නිගමනය කරන්නේ නැහැ මේක නම් මහා ඇතෙක්ගේමයි කියලා නිශ්චයකට එන්නේ නැහැ. මොකද ඒකට හේතුව උච්චා කණේරුකා කියලා විශාල ඇතින්නියෝ ඉන්නවා ඒ වගේ අය. ඒ වගේ දල සටහන් තියෙන ඒ වගේ විශාල ඇතින්නියෝ ඉන්නවා මෙන්න මේ වගේ හැකියාව තියෙන. ඉතින් ඒකේනොත් නිගමනට යන්නේ නැහැ කියලා බුදුරණවහන්සේ එතන පැහැදිලි කරනවා. ඒ වගේම බුදුරණවහන්සේ පැහැදිලි කරනවා තවත් දුරට මෙයා යනවා. යනකොට මෙයාට දකින්නට හම්බෙනවා ඒ විදිහට පියසටහන් ගස්වල අතුල්ලපුවා. ඒ වගේම දලවලින් ඇනපුතෙන්. ඒ වගේම උස ගස්වල රිකිලි කඩාගත්තා. ඒ කියන්නේ උස ගස්වල රිකිලි කඩා ගන්න පුළුවන්කමක් තිබිච්ච හැකියාව. මෙන්න මේ විදිහට දකින්නට ලැබෙනවා. ඒ වගේම දකින්න ලැබුණා විතරකුත් නෙමෙයි. එයාට හම්බ වෙනවා දැක්ක ඒ වගේ කඩාගෙන කඩපු තැන් දකින්න ලැබුණා වගේම මේ ඇතා ගහක් යට හරි එලි මහණි හරි ඉන්නවා දකින්නට ලැබෙනවා. හිටගෙන හරි ඉන්නවා ලගිනව හරි හාන්සිනව හරි දකින්න ලැබෙනවා. අන්න එතකොට යා නිශ්චයකට නම් මේ නම් තමයි මහා ඇතා මේ ඇත් රාජා කියලා අන්න යාට දකින්න ලැබෙනවා. එතකොට දක්ෂ කෙනාටයි ඒකින් හම්බ වෙන්නේ. එතකන් හම්බ වෙන්නේ නැහැ. මොකද හැබැයි යා දන්නවා ඒ ඇත්තු කෙනා දක්ෂ කෙනා දන්නවා අර පාසට හන් දැක්කම ඒ වගේ අය ඉන්නවා. ඒ අර මහා ඇතාගේ නෙමෙයි. ඒ වගේ ඇතින්නියෝ ඉන්නවා. එතකොට අන්නේ නිගමනයේ තියාට යන්න පුළුවන්. ඇයි යන්න පුළුවන් කියලා ලැබෙන. එයා දන්නවා ඒ වගේ අය ඉන්නවා කියලා. ඒ වගේ අය ඉන්නවා කියලා දන්නේ නැති කෙනා නම් මේන මහත්ගේ කියලා හිතනවා. ඔන්න ලස්සනට බුදුරණන් වහන්සේ ප්‍රමාව ගලපනවා. දැන් ඔන්න එහෙනම් අපට හිතන්න කරුණු ගොඩාක් තියෙනවා.
ඔන්න ඔය කාරණුත් එක මම මුලින් පටන් ගන්නකොටම පැහැදිලි කරා. ඒ කාරණා මොකද, මේ ශාසනයේ අපි යම් කිසි සීලයක් රකින්නවා, අපි ඊළඟට සිහිය වීරිය දිනු කරනවා, සමාධි සමාපatti ලැබෙනවා. එතකොට අපටත් වචන ටිකක් තේරෙනවා. අපි මෙතකින් හිතනවා මේ බුදුවරුන්ගේ ධර්මේ නෑ, ඒවා ඒ කාලේ මිනිස්සු කරපු දේවල්. අපි හිතුවට මේ බුදු කෙනෙකුගේ ධර්මයක් කියලා. බුදු කෙනෙකුගේ ධර්මයක් හම්බින්නේ එතකින්. ඔන්න මේ දේශනාවෙන් හොඳට තව තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයටයි බ්‍රාහ්මණීය ලෝකේ තථාගතයන් වහන්සේ නමක් උපදිනවා. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දෙවනස්ථාන බුද්ධෝ භගවාති. මෙන්න මේ විදිහට අරහං සම්මා සම්බුදු බුදුරන් වහන්සේ නමක් ලෝකේ උපදිනවා. සෝ ඉමං ලෝකින් සදේවකේ සදේවකං මාරකං සබ්‍රාහ්මක සස්සමන බ්‍රාහ්මණීය පජාය සදේවනුස්සං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදේති. සෝ ධම්මං දේශේති ආදි කල්යාණං මජ්ජි කල්යාණං පරිවසාන කල්යාණං සාත්තං සබ්බැජ්ජනං කේවල පරිපූර්ණං පරිසුද්ධම් බ්‍රහ්මචරියම් පකාසේ. මෙන්න මේ ඉපදිච්ච බුදුරයන් වහන්සේ මොකද කරන්නේ? මුල මැද අග පිරිසිදු අර්ථ සහිත ව්‍යංජන සහිත පිළිවෙලට ගැලපුණා වූ පිරිසිදු බ්‍රහ්මසාරට හේතු වන ධර්මය ප්‍රකාශ කරනවා, ධර්මය දේශනා කරනවා. ඔහොම ධර්මයේ දේශනා කරද්දී ඔන්න දැන් හොඳට හිතන්න, දැන් මේ ධර්මයේ දේශනා කරන්නේ මේ බුදු කෙනෙක් ලෝකේ ඉපදිලා ඉද්දි. බුදු කෙනෙක් ලෝකේ ඉපදුනේ සමාජයේ තුල විමුක්තියක් හොයන කාලෙක. එතකොට මේ භාෂාව කියන්නේ මේ සමාජයේ භාෂාව. එතකොට හොඳට දැන් අපට හිතන්න ගොඩක් තියෙනවා මේ භාෂාවේ අර්ථය දැනගත්ත කියලා. අපට ධර්මයේ හම්බෙන්නේ ඒ මිනිස්සු ඒ භාෂාව දැනගත්ත මිනිස්සු නිරේගියා. ඒ වගේම විමුක්තිය ලබා ගත්ත කියලා අපි සමාධි සමාපදේ සීල ගුණ දම් රැක්ක කියලා හරියන්නේ නැහැ. ඒ කට්ටිය බ්‍රහ්ම ලෝක විතරක් ගියා. එතකොට බුදුවරු පෙන්න පුදේ මොකද්ද කියන එක හොයන්න, එහෙනම් අපි කොච්චර දයක් හොයන්න ඕනද කියලා දැනගන්නට ඕනේ. දැන් මෙතන මේ කතා කරන්නේ අර කිසිවක් නෙමෙයි. භාෂාව කියලා දෙනවත් නෙමෙයි. පාලි භාෂාව පටිච්චසමුප්පාද වචනේ පංච උපාදනස්කන්ධේ ඉරියාපත ඉන්ද්‍රිය කියන වචන කියලා දෙනව නෙමෙයි. මේ ධර්මයේ කියලා දෙන්නේ මේ බුදුරයන් වහන්සේ. අර වචන ටික නෙමෙයි. දැන් අපිට නම් වචන ටික නෙහෙන්නේ. අපිට දැන් බොජ්ජංග කියනකොට සත්‍විස් බෝධිපාක්ෂි ධර්ම කියන අපි දැන් වචන ටික දන්නවා. හැබැයි මේ වචන ටික ඒ කාලේ මිනිස්සු දන්නවා. ඒ වචන. එතකොට ඒ වචන නෙමෙයි මේ. වචන තුලින් බුදුරජාණන් වහන්සේ ධර්මය ප්‍රකාශ කරනවා. ඒ සත්‍විස් බෝධිපාක්ෂි ධර්ම කියන්නේ මොකද්ද? දැන් අරිය පරිසූත්‍ර ඉගෙන ගත්තා. ඒකේ පැහැදිලි කරා සද්ධා විරහිත සමාධි ප්‍රඥා කියන මේ ධර්මය එයාලා තුල තියෙනවා. ඒක තමත් හුරු කරනවා කියලා. එතකොට මේ බෝධිපාක්ෂික නිවන පිණිස බෝධිපාක්ෂික ධර්මයක් උනේ නැහනේ. නිවන පිණිස බුදුරන් වහන්සේ කුඩු ගන්නපු විග්‍රහය තියෙනවා. ඒ වචන ටිකින් අන්නේ ධර්මයේ මේ ප්‍රකාශ කරන්නේ. ඒ විමුක්ති මාර්ගයේ ආලාරකාරම් පෙන්නපු දෙය නෙමෙයි. ලෝකේ කාටවත් සම කරන්න බැරි ධර්මයේ අසමයි. බුදු කෙනෙකුට විතරක් ප්‍රකාශ කරන්න පුළුවන්. දැන් ආලාරකාරාම පෙන්නුව සිහිය වීරිය දිනු කරන හැටි. ආලාරකාරාම පෙන්නපු සිහිය අපි බලන්නට ඕනේ. අපේ සිහියයි ආලාරකාරාමගේ සිහියයි එකද දෙකද? බුදුරන් වහන්සේ පෙන්නපු සිහියයි. දැන් මේ සමාධි ලබා ගන්න, ධ්‍යාන ලබා ගන්න, පුබ්බේ නිවාස චතුප්පස ඥාන ලබා ගන්න සමාධිය සිහිය. එතකොට එතන ගුණධර්ම. එතකොට බුදුරන් වහන්සේ පෙන්නපු එකයි මෙයා පෙන්නපු එකයි දෙකක් දෙකක්ද? මෙන්න මේක බලන්න වෙනවා. බුදුරණවහන්සේ වෙන ප්‍රතිපදාව බුදු කෙනෙක් පෙන්වන එක අනිත් අයට සමකරන්න බැරි දෙයක් පෙන්වන එක. ඔන්න ඔය ධර්මයේ දැන් මේ දේශනා කරන්න ඒ සමාජ මිනිස්සුන්ට ඒ ධර්මයේ. එතකොට මේ ධර්මයේ කාගෙන්වත් අහලා නැහැ වෙන. ඒ කියන්නේ දැන් මේ බුදුරණවහන්සේ දේශනා කරන ධර්මයේ ඒ සමාජ මිනිස්සු කාගෙන්වත් අහලා නැහැ. හැබැයි භාෂාව දන්නවා. හැබැයි අර සමාපත්තියේ හැකියා සියල්ලම දන්නවා. මෙන්න මේ ධර්මය අහනවා. තං ධම්මං සුනාති ගහපතිවා ගහපති පුත්තං වා. මෙන්න මේ ධර්මය අහනවා ගෘහපතියෙක්ව ගෘහපති පුත්‍රයෙක්. එතකොට බුදුරුන්ගේ ධර්මය අහනවා. ඔහුට මේ විදිහට ඇහුණට පස්සෙත් ඔන්න ඒ ධර්මය අහවට පස්සේ ආර සතාගතයන් වහන්සේගේ ශ්‍රද්ධාව. ඔන්න දැන් ශ්‍රද්ධාවක් ඉපදුනා ඒ ධර්මය ඇහුවහම. දැන් ධර්මය අවබෝධ කරා කියන්නේ නැහැ. නමුත් ධර්මය අහලා ශ්‍රද්ධාවක් ඇති වුණා. දැන් බුදුරණවහන්සේගෙන් පෙන්නනවනේ ශ්‍රද්ධාව. දැන් පැවිදි වෙලා හොතපන්න වෙලා ධර්මය අබුදු කරගෙන ඉතින් යාර කට්ටි ඉන්නවා. නමුත් ශ්‍රද්ධාවෙන් පැවිදි වෙනවා. එතකොට ඒ ශ්‍රද්ධාව තියෙන්නේ බුදු කෙනෙකුගේ ධර්මය අහලා. අර භාෂාව අහලා නෙමෙයි, ඊළඟට සමාජයේ අනිත් අය පෙන්නපු විග්‍රහය එක අහලා නෙමෙයි, බුදුරජාණන් වහන්සේ නම පෙන්නපු විග්‍රහය අහලා ඔන්න ශ්‍රද්ධාවට ආවා. ඒ ශ්‍රද්ධාවෙන් උක්තෝ මෙහෙම කල්පනා කරනවා. මේ ගිහි ගෙදර කියන්නේ බාධා සහිත දෙයක්. නමුත් පැවිද්ද කියන්නේ අභ්‍යවකාශ වගේ දෙයක්. මේ ගිහි ගෙදර ඉඳලා මේ පරිපූර්ණ වූ මේ ශ්‍රමණත්වයට යොමු වෙන්න බෑ. මේ දුක ඇති කරන්න බෑ කියලා ගිහි ගිය අතහැරලා කෙස් සැවුල් බාලා කසට වස්ත්‍ර පරෝගන පැවිදි වෙනවා. පැවිදි වෙලා අපරේණ සමේනහු මේ මහා භෝග සම්පත් අතහැරලා ඥාති පරිවාර සම්පත් අතහැරලා කෙස් සැවුල් අතහැරලා අන්න පැවිදි වෙනවා. මෙහෙම පැවිදි වෙච්ච කෙනා දැන් ඔන්න පැවිද්දද? දැන් පැවිදි වුනේ මේ බුදුරයන් වහන්සේ කෙලෙහි පැහැදිලා. එතකොට බුදුරයන් වහන්සේ කියනකොට පිළිමයක් නෙමෙයි.
බුදුරන් වහන්සේ කියනකොට චිත්‍රයක් නෙමෙයි. බුදුරන් වහන්සේ කියන්නේ ලස්සන රූපයක් නෙමෙයි. ලස්සන පුරුෂයෙක් නෙමෙයි. බුදුරන් වහන්සේ කියන්නේ වෙන ආශ්චර්යයක් නෙමෙයි. මොකද ඒවා වෙන අයටත් තියෙනවනේ. බුදුරන් වහන්සේ කියන්නේ භාෂාවක් කියලා දෙන කෙනෙක් නෙමෙයි. බුදුරන් වහන්සේ කියලා කියන්නේ අවබෝධ හේතුන ධර්මයේ කියලා දෙන කෙනෙක්. අනිත් අයට සමාන කරන්න බැරි කෙනෙක්. අසමයි. තව කෙනෙකුගේ විග්‍රහයට සමාන කරන්න බැරි කෙනෙක්. එතකොට මෙන්න මේ ධර්මයේ ඇහෙනවා. ඒ ධර්මයේ එක්ක ඔන්න බුදුරණ වහන්සේ ළඟ පැවිදි වෙනවා. ඒ ශ්‍රද්ධාවත් එක්ක. පැවිදි වෙලා ඔන්න බුදුරණ වහන්සේ පෙන්නපු ආකාරයට මේ පැවිදි ජීවිතය ගත කරන කෙනා සිල්පද ආරක්ෂා කරනවා. සත්තු මරන්නේ නැහැ, ප්‍රාණඝාතය දුරු කරනවා, දනමුගුරු අතහරිනවා, අයු ආයුධ අතහරිනවා, ප්‍රාණඝාතයට ලැජ්ජා වෙනවා, සතුන් කෙරෙහි දයනුකම්පා වෙනවා, සතුන් කෙරෙහි හිතානුකම්පා වෙනවා, හොරකම අතහරිනවා, හොරකමින් වළකිනවා, දුන් දේ ඉතරක් ගන්න කැමති වෙනවා, සොරකමින් තොර ජීවිතයක් ගත කරනවා, බ්‍රහ්මචාරිත්වය පුරු කරනවා, අබ්‍රහ්මචාරිත්වය අතහරිනවා, යහපත් දේවල් කරනවා, ලාමක දේවල් කරන්නේ නැහැ, බොරු අතහරිනවා, කේලම අතහරිනවා, සත්‍යවාදී වෙනවා, ස්ථීර වචනේම කියනවා, ඇදහිති දේම කියනවා, කේලම් කියන්නේ නැහැ, අන් අය බිඳවන්නේ නැහැ, එතන මෙතන කියන දේවල් අතන මෙතන වෙලා කියන්නේ නේ. ඊළඟට බිදිච්චයි සමගි කරනවා, සමගිය කැමති වෙනවා, සමගිය ඇලෙනවා, සමගිය සතුටු වෙනවා, පරුස වචන කතා කරන්නේ, පරුස වචනින් වෙන් වෙනවා, දොස් රහිත දේවල් කතා කරන්නේ නේ, කනට මිහිර වචන කතා කරනවා, හද පිනායන වචන කතා කරනවා. මෙන්න මේ විදිහට බොහෝ ජනයාට ප්‍රියවන දේවල් කතා කරනවා, අනවශ්‍ය දේවල් දොඩවන්නේ නේ, විකාර කතා කරන්නේ නේ, සුදුසු කාලට කතා කරනවා, අර්ථවත්දේ කතා කරනවා, ධර්මයේ කතා කරනවා. මෙන්න මේ විදිහට ධර්මයේ කතා කරලා ධර්ම විනය කතා කරනවා. ඒ ධර්ම විනය ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට ඉන්න භික්ෂුව මොකද කරන්නේ? ඒ භික්ෂුව මේ ගස් කොළන් සිදලීමින් වළකිනවා. ඒ වගේම එක වේලක් දානේ ගන්නවා. ඊළඟ නටුම් ගැයුම් වලින් අයින් වෙනවා. විකාල භෝජනේ වළකිනවා. මල් සුවඳ විරුන් දැරීමෙන් අතහරිනවා. සුපෝක භෝගී ඒවා පරිහරණයෙන් අතහරිනවා. ඉරන් කහවණු ආදී මුදල් පරිහරණයෙන් අතහරිනවා. අමුදාන පිළිගැනීමෙන් වළකිනවා. අමුමස් පිළිගැනීමෙන් වළකිනවා. ස්ත්‍රීන් කුමාරියන් පිළිගැනීමෙන් වළකිනවා. දසදස්සම් පිළිගැනීමෙන් වළකිනවා. එළු බැටළුවන් පිළිගැනීමෙන් වළකිනවා. ඌර කුකුල්ලන් පිළිගැනීමෙන් වළකිනවා. ගවයන් ආදී සතු පිළිගැනීමෙන්, කුඹුරු වතු පිළිගැනීමෙන් වළකිනවා. ගිහියන්ගේ පණිවිඩ ගෙන යාමෙන් වළකිනවා. වෙළඳාම් කටයුතු කිරීමෙන් වළකිනවා. හොරට බඩු කිරණ ආදී මේ හැම වංචනික කටයුතු වලින් වරකිනවා. කට්ටකමින් කපටිකම මේ සියල්ලක්ම සාහසිකකම් අන්නයට අත්පය කපන විවිධ විදියට වැරදි වලට යොමු කරන මේ සියලු සාහසිකකම් වලින් අන්න වළකිනවා. ඒ වගේ මේ භික්ෂුව සෝ සන්තුට්ඨෝ හෝති. ඔහු සතුටු වෙනවා. මේ කයට පරිහරණය විතර සිවුරු පොරවනවා. කුසල ප්‍රමාණයට විතරක් ආහාරය පින්ද පාත්‍ර ගන්නවා. පාත්‍රය විතරයි අරන් යන්න තියෙන්නේ. පාත්‍රයි සිවුරු. කුරුල්ලෙක් වගේ, ලිහිණි කුරුල්ලෙක් වගේ. පියාපත් බර විතරයි තියෙන්නේ. ඔන්න ඔය විදියට භික්ෂුව කයට පොරව ගන්න සිවුරත් කුසට දාගන්න පින්ඩපාතේ සතුටු වෙමින් පාත්‍ර සිවුරව අරගෙන මෙන්න මේ විදියට ශ්‍රේෂ්ඨ වූ සීලයකින් සමන්නාගත වෙනවා. සොයිමින අරියේන සීලක්ඛන් දෙන සමන්නාගතෝ අජ්ජත්තං. ඔන්න ආධ්‍යාත්මී තුල මහ සතුටක් ලබන්න පුළුවන් ආර්ය වූ සීලයෙන් සමන්නාගත වෙනවා. එතකොට දැන් මේ ආර්ය වූ සීලයෙන් සමන්නාගත වෙන දැන් මේ ඔන්න අපි බලන්නට ඕනේ මේ කියපු විග්‍රහ බුදුරන් වහන්සේ කියපුවත් එක යොමු වෙනට ඕනේ. එතකොට දැන් ශ්‍රද්ධාව පිහිටවාගෙන දැන් මේ ආර්ය වූ ශික්ෂාවට යොමු වෙනවා. ඊළඟට සෝ චක්කුණා රූපන් දිස්වන නිමිත්තක් ගාහියොත් නානුබැඤ්ඤනක් ගාහි ඔන්න ඇසින් රූප දැකලා නිමිති ගන්නේ නැහැ, කුඩා සටහන් ගන්නේ නැහැ, ඇස සංවර කරනවා, තරහයින දේවල් යොමු කරගන්නේ නැහැ. මෙන්න මේ විදිහට අතුරතම පවිතු අකුසල ධර්මයන් වලින් වෙන් වෙනවා, සංවර වෙනවා. ඒ විදිහට කන, නාසය, දිව, කය, මන මෙන්න මේවා සංවර කරගන්නවා. ඇතුළතින්ම තමා සැපයක් විඳිනවා. මෙන්න මේක ආර්යෝ ඉන්ද්‍රිය සංවරයෙන් සමන්නාගත වෙනවා. මෙහිම ඉන්ද්‍රිය සංවරයෙන් හෝ යුක්ත වෙනද මේ බුදුරන් වහන්සේ ගේ ධර්මය අහපු විදිහට තමයි දැන් මේ කරන්නේ. අනිත් අය කියපු එකක් එක්ක නෙමෙයි මේ බුදුරන් වහන්සේගේ ධර්මය අහපු විදිහට ඔන්න කරනවා. ඊළඟට සෝ අභික්ඛන්ති පටික්ඛන්ති සම්පජානකාරී හෝති, ආලෝකිතේ පිල්ලෝකිතේ සම්පජානකාරී හෝති, සම්මඤ්ඤිතේ පසාරතේ සම්පජානකාරී හෝති, සංඝාටිපත ජීවරේන. අන්න දැන් මේ බුදුරණන් වහන්සේ කියපු විදිහට කරන හතිපට්ඨාන සූත්‍රයක තියෙනවානේ. දැන් සමාධි භාවනා සූත්‍රෙ වෙනම විග්‍රහයකින් තියෙන්නේ. දැනගෙන හට ගන්නවා, දැනගෙන පවතුන, දැනගෙන තියෙනවා කියලා. දැන් මෙතන තියෙන්නේ සම්පජානකාරී හෝති කියලා හතිපට්ඨානෙ තියෙන ක්‍රමයට. දැන් මේ භික්ෂුව යන්නේ බුදුරණන් වහන්සේ කියපු දේ අහලානේ, ධර්මය අහලානේ යන්නේ. එතකොට ඒ කෙනාට දැන් මෙන්න මේ විදිහට ජීවිතේ ගත කරන කෙනා මේ ධර්මයත් එක්ක යන්නේ බුදුරණන් වහන්සේ කියපු ක්‍රමයට. අනිත් අයට තියෙන්නේ සිහියෙන් දැනගෙන කරනවා, දැනගෙන හටගත්තා, දැනගෙන පැවතුනා, දැනගෙන නැති වුණා. එතන තියෙන වෙන විග්‍රහයක්. මෙතන තියෙන්නේ එහෙම නෙමෙයි.
මෙතන දැන් සම්පජානීය කියන එක ඇති වෙන යෝනිසෝ මනසිකාරය ඇත්ත ඕන කියලා අවිද්‍යාව සූත්‍රය තියෙනවානේ. සද්ධර්ම ශ්‍රවණිය ඕන යෝනිසෝ මනසිකාරය ඕන. එතනයි සම්පජානකාරය. හසි සම්පජාන්නේ. ඒක අවිද්‍යාව සූත්‍රය තියෙනවා. එතකොට දැන් මේ භික්ෂුව බුදුරණන් වහන්සේගේ ධර්මය අහලා පැහැදිලා ශ්‍රද්ධාව ඇති කරගෙන පැවිදි වෙලා තියෙන්නේ. අන්න දැන් එහෙනම් පිටින් ධර්මය ඇහිලයි මේ වැඩේ කරගෙන යන්නේ. නුවණින් යුක්තව කල්පනා කිරීමත් එක්කයි මේ කරගෙන යන්නේ. අර සාමාන්‍ය කෙනා කරන එකට අනිත් අය පෙන්නපු දෙයට ඉක්මවපු දෙයක්. ඔන්න ඔය විදිහට සම්පජානකාරී වෙනවා. ඊළඟට සෝ ඉමින ආරියන සීලස්කන්ධයෙන් සමන් ඔන්න ඔය විදිහට ඔහු ආර්ය වූ සීලස්කන්ධයෙන් සමන්නාගත වෙනවා. ආර්ය වූ ඉන්ද්‍රිය සංවරයෙන් සමන්නාගත වෙනවා. ආර්ය වූ සති සම්පජන්යෙන් සමන්නාගත වෙනවා. එහෙම කෙනා විවිත්තං සේනාසනං බජති අරඤ්‍ය රුක්ක මූලම් පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්තං අබ්බෝකාස. අන්න ඒවැනි කෙනා දැන් ඇසුරු කරනවා කියනවා විවිධ ආරණ්‍ය සේනාසන. දැන් කවුද එහෙම ඇසුරු කරන්නේ? බුදුරණවහන්සේගේ ධර්මය අහලා ඒ ධර්මයේ විමසලා සද්ධාව ඇති කරගෙන දැන් එතකොට එයා අහන්නේ බුදුරයන් වහන්සේගේ ධර්මයක්. වෙන කෙනෙකුගේ ධර්මයක් නෙමෙයි. ආලාරකාරා මුද්දකරා පුත්තගේ දේකුත් නෙමෙයි. අර භාෂාව ඇහුවත් නෙමෙයි. බුදු කෙනෙකුගේ ධර්මයක් අහලා ඒ ධර්මය අහලා පැවිදි වෙලා බුදුරණන් වහන්සේනම සිල් රැකීමෙන් ආර්ය වූ සීලයෙන් සමන්විත වෙලා ඒ ඉන්ද්‍රිය සංවරයෙන් සමන්විත වෙලා හති සම්පජාන්නයකින් සමන්විත වෙච්ච කෙනා ඔන්න යොමු වෙනවා කොහෙටද? කැලේට, අරණ්‍ය වලට බණ භාවනා කරන්න. ඒකෙනා එහෙම යමුනාට පස්සේ ඔන්න එයා ඒක වනාන්තරයේ වාසය කරනවා. සෝ පච්චාබත්තම් පින්දපාත පටික්කන්තෝ නිසීදති පල්ලංකං ආභුජිත්තා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. සෝ අවිජ්ජා ලෝකේ පහාය විගත අවිජ්ජා තෙජස විහෙරති. අවිජ්ජා චිත්තං පරිසෝ දෙහෙති. ව්‍යාපාද ප්‍රදේශෝ පහාය අභ්‍යාපන චිත්තෝ විහෙරති. අන්න දැන් මෙන්න මේ විදිහට මේ භික්ෂුව මොකද කරන්නේ? පළග බැදගෙන වාඩි වෙලා කාමයන් දුරු කරනවා, සිත පිරිසුදු කරනවා, තරහ දුරු කරනවා, හිත අනුකම්පිත කරනවා, තීනමිද දුරු කරනවා, ආලෝක සංඥා ආදී මෙනෙහි කරනවා, උද්දච්චය දුරු කරනවා, හිත විසිරීම දුරු කරනවා, ඒ වගේම ඇතුළට සාන්තව ඇති කරගන්නවා, කුක්කුච්චේ විචිකිච්ඡාව මේ කතං කතී කියන මෙන්න මේ කාරණා දුරු කරනවා. දැන් මේ නීවරණ දුරු කරන ප්‍රතිපදාව පැහැදිලි කරනවා. සෝයි මේ පංච නීවරණේ පහ. දැන් මේ නීවරණ පැහැදිලි කරේ ඉන්ද්‍රිය මේ සංයෝජන නෙමෙයි නීවරණ. පංච නීවරණේ පහයි චේතසෝ උපක්ඛිලේස. ඔන්න පංච නීවරණ ප්‍රහාණය කරන උපක්ඛිලේසය බැහැර කරලා පිරිසිදු කරලා පඨමජ්ජහානං ඔන්න පළවෙනි ධ්‍යානිය උපදවාගෙන වාසය කරනවා. පළවෙනි ධ්‍යානිය උපදවාගෙන වාසය කරලා ඉදම්පි උච්චති බ්‍රාහ්මණ හතාගතං පදං ඉතිපි හතාගත නිසේවිතං ඉතිපි හතාගත ජාගරිතං ඉතිපි නච්චේවතාවාරියේ ශාවකෝ නිට්ටං ගච්ඡති. මෙන්න මේ විදිහට මේ ධ්‍යානයේ පළවෙනි ධ්‍යානය ඇති කරගෙන වාසය කරපු මේ කෙනාට මේ භික්ෂුවට මේ තථාගතයන් වහන්සේගේ දෙයක්යි තථාගතයන් වහන්සේ පිටාතුල්ල පුතනකයි අතාගතියන් වහන්සේ සිහිනුවනති දලින් අතුබිඳපු තැනක් කියලා යැයි මේ ආර්ය ශ්‍රාවකයා නිශ්චයකට යන්නේ නැහැ කියනවා. ඔන්න බලන්න. පළවෙනි ධ්‍යානෙ උපදවා ගන්නවා. දැන් මේ බුදුරන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුක්ත වාසය කරන කෙනා. ඔන්න බලන්න නියම බුද්ධ වචන අහින කෙනාගේ ලක්ෂණේ. බුදුරන් වහන්සේගෙන් ධර්මයේ දැන් මේ සෝතපන්න කතාවක් නෑ. හැබැයි ආර්ය ශ්‍රාවක සෝතපන්න මාර්ගය යන කෙනාටනේ හරියට බුද්ධ වචනේ ඇහුවා. ඒ නිසා බුද්ධ වචනේ වන්නයගේ දේවල් ඇහුවේ නෑ. අනිත් අය ආලාරකාරා මුද්දකරා පුත්ත ආදී අයගේ සමාජ තිබිච්ච අයගේ වා නෙමෙයි ඇහුවේ. ඒ භාෂාව තේරුම් ගත්තත් නෙමෙයි බුද්ධ වචනේ ඇහුවා. ඒ වචනේ අහලා ඒකට පැහැදිලා පැවිදි වෙලා දැන් ඔන්න සීල් රකින්නවා, ඉන්ද්‍රිය සංවරය ඇති කරගත්තා, සීලය ඇති කරගත්තා, සති සම්පජන ඇති කරගත්තා, වනාන්තරයේ ගියා, මේ පංච නීවරණ දුරු කරා, පළවෙනි ධ්‍යාන ඇති කරගත්තා. ඇති කරගෙන පළවෙනි ධ්‍යානේ යුක්ත භික්ෂුවකට හිතන මේ හතාගතයන් වහන්සේගේ වාසස්ථානය නෙවෙයි, හතාගතයන් වහන්සේගේ පියවර සටහන් නෙවෙයි, හතාගතයන් වහන්සේ දලවලින් බිඳපු තැන් නෙවෙයි කියලා අන්න ඒ විදිහට ආර්ය ශ්‍රාවකයා එහෙම ලැබිලා තියෙද්දි නිශ්චයකට එන්නේ නැහැ කියනවා. එතකොට බලන් දෙහෙනම් මේ ඔන්න නුවණින් යුක්ත යන කෙනාගේ ලක්ෂණේ. අනිත් කෙනාට එහෙම නෑ. ලැබුණට පස්සේ බුදුරන් වහන්සේ කියපු සමාධිය දැම්මට ලැබිලා තියෙන්නේ ඔන්න ඕක තමයි එන්නේ. හැබැයි ඒකම ආලාරකාරම කියලා දීලා තියෙනවා. එතකොට බුදුරණවහන්සේ කියපු දේ ඇහිලත් නැහැනේ. බුදුරණවහන්සේ කියපු දේ ඇහිලා නැහැ එතකොට. දැන් ඒක ලැබීච්ච තැනදී මෙතනින් රැවටුණා කියන්නේ. දැන් මේ ආර්ය ශ්‍රාවකයාට එහෙම වෙන්නේ නැහැ කියන්නේ. එයා දැනගන්නවා මේක තථාගතයන් වහන්සේ නමක්ම සේවනය කරන එකක් කියලා නිශ්චයකට එන්නේ නැහැ කියනවා. ඊළඟට පැහැදිලි කරනවා පුණජවරං බ්‍රාහ්මණ භික්ඛු විතක්ක විචාරාණ. ඔන්න නැවත මේ භික්ෂුව විතක්ක විචාර දුරු කළ දෙවනි ධ්‍යානයට සමවදිනවා. ඉදම්පි මුචිති බ්‍රාහ්මණ තාගතප්පදං ඉතිපි. අන්නේ දෙවනි ධ්‍යානයට පැමිණෙච්ච මේ ශ්‍රාවකයා
නිශ්චේකට යන්නේ නැහැ කියනවා මේ බුදුරයන් වහන්සේගේ සේවනය කරපු දෙයක් කියලා. තථාගතයන් වහන්සේ අර උදාහරණේ බලන්න. මොකද ඊට ඇත්තට අර වගේ ඇතින්නේ ඔය ඉන්නවා. මේ දේවල් මේ පාටහන් තියන අර උසට මේ හතුල්ලන්න බලන් ඇතින්නේ ඔය ඉන්නවා. ඒ නිසා එයා නිශ්චේකට යන්නේ නැහැ මේ අර සද්ධාන්ත ඇතාමයි කියලා. අන්නේ වගේ මේ භික්ෂුව නිශ්චයකට යන්නේ නැහැ කියනවා. මේ පළවෙනි ධ්‍යානෙ ලැබුණාට, දෙවෙනි ධ්‍යානෙ ලැබුණාට, තුන්වෙනි ධ්‍යානෙ ලැබුණාට, හතරවෙනි ධ්‍යානෙ ලැබුණාට නිශ්චයකට යන්නේ නැහැ. මොකද්ද මෙතන මේ බුදුරයන් වහන්සේ සේවනය කරපු දෙයක්. නැත්නම් මේ තමයි බුදුරයන් වහන්සේට අදාළ දේ. බුදුරයන් වහන්සේගේ තැනක් කියයි නිෂ්ඨාවකට යමු වෙන්නේ නැහැ කියනවා ආර්ය ශ්‍රාවකයා. ඒ කරුණින් සම්මා සම්බුද්දයි ධර්මයේ සවාක්ඛාතයි සංඝයා සුපටිපන්නයි කියලා නිශ්චයකට යන්නේ. ඔන්න බලන්න. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ බුදුරණවහන්සේ සම්බුද්දයි ධර්මයේ සවාක්ඛාතයි සංඝයා සුපටිපන්නයි නිශ්චයකට යන්නේ. මොකද වෙන අයටව පුළුවන්. ඒක අර උදාහරණෙන් පැහැදිලි කරා. ඔන්න බුදුරුන්ගේ ධර්මය ඇහෙනකොට මේ ආර්ය ශ්‍රාවකයාට බුදුරුන්ගේ ධර්මය ඇහෙනකොට නැත්තම් අර අනිත් අයගේ දේවල් එක්ක ගලපනවා. භාෂාව එක්ක ගලපනවා. ඊළඟට සෝ ඒවං සමාහිත චිත්තේ පරිසුද්ධේ පරියෝදාති අනංගනේ චිත්ත විගත උපක්ලේශේ මුදුතේ කම්මණේ තිතේ ආණෙන්ජප්පත්තේ පුබ්බේ නිවා. අන්න එවැනි කෙනාට ඊළඟට මොකද වෙන්නේ? පුබ්බේ නිවාස ඥානය ඇති වෙනවා. පුබ්බේ නිවාස ඥානය ඇති වුණාට පස්සේ ඔහුට පුළුවන් ජීවිතයක් අත කියන්න. ජීවිත දෙකක්, තුනක්, හතරක්, පහක්, තිහක්, ඊළඟට ජීවිත ලක්ෂයක්, නොයෙක් සංවට්ට ඉවට්ට කල්ප. මෙන්න මේ විදිහට මගේ හැඩරුව මෙහෙමයි, මං කෑවේ බීවේ මෙව තමයි, සැප දුක්කින්නේ මෙහෙමයි, මැරුනේ මෙහෙමයි, මෙන්න මේ විදිහට තවෙලා මෙහෙම ඉපදුණා. මෙන්න මේ විදියට කරුණ කීමේ හැකියාව ආදී නොයේකුත් විදියේ පුබ්බේ නිවාසානුසුති ඥානය ඇති වෙනවා. එහෙම ඇති වුණාට පස්සේ මේ තථාගතයන් වහන්සේගේ පියවර සටහන, තථාගතයන් වහන්සේ නම් වතා පිට අදුල්ලපු තැන, මේ දලෙන් ඇනපු තැන කියලා ආර්ය ශ්‍රාවකයා නිශ්චයකට යන්නේ නැහැ කියනවා. භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්දයි ධර්මයේ සවාක්ඛාතයි සංඝයා සුපටිපන්නයි කියලා එක කරුණෙන් නිශ්චයකට යන්නේ. දැන් මේ පුබ්බේ නිවාස ඥානය ඇති කරගත්තේ මේ හරියට ධර්මයේ අහපු කෙනාගේ ලක්ෂණේ. මේ ආර්ය ශ්‍රාවකයා නෙමේ, සෝතාපන්න නොවුණත් ආර්ය ශ්‍රාවකයා හරියට ධර්මයේ අහලා මේ යන කෙනා. ඒකේ නායකයන් නිශ්චයකට යන්නේ. මේ කියන්නේ බුදුරන් වහන්සේට දෙයක් නෙවෙයි. මොකද ඒ වගේ ඇතින්නියෝ ඉන්නව, අර පිට අතුල්ලන්න පුළුවන් පාට හන්ත නැතිල්ලේ ඉන්නවා කියලා අන්න නිශ්චයකට යන්නේ කියනවා. ඊළඟට බුදුරන් වහන්සේ පැහැදිලි කරන ඔය විදියටම සමාධිය ඇති කරගෙන එයාට පුළුවන්කමක් ලැබෙනවා මේ විදිහ සමාධිය ඇති කරගෙන හිත පිරිසුදු කරගෙන මුදු කරගෙන මේ සත්‍යයන් උපදින චුත වෙන ආකාරයේ දකින්න පුළුවන්කම ලැබෙනවා. චතුරූපපාස ඥානිය ඇති වෙනවා. කය බිඳිලා මෙන්න මෙහෙ ඉපදුනා මෙන්න මේ විදිහයි කියලා චතුප්පපාත ඥානිය ඇති කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. චතුප්පපාත ඥානිය ඇති කරගත්තා කියලා එයාට ආර්ය ශ්‍රාවකයාට මේ තථාගතයන් වහන්සේගේ පියවර සටහනක් කියයි කියලා, තථාගතයන් වහන්සේ පිට අතුල්ලපු තැනක් කියයි කියලා, තථාගතයන් වහන්සේ අර දලින් අනපු තැනක් කියයි කියලා නිශ්චයකට යෑමක් වෙන්නේ නැහැ ආර්ය ශ්‍රාවකයා. බුදුරයන් වහන්සේ කරුණෙන් අරහං සම්මා සම්බුද්දයි ධර්මයේ සවාක්ඛාතයි සංඝයා සුපටිපන්නයි කියලා අන්න නිශ්චයකට යන්නේ නැහැ කියලා බුදුරයන් වහන්සේ පෙන්වා දෙනවා. ඊළඟට බුදුරයන් වහන්සේ පෙන්වා දෙනවා මෙන්න මේ විදිහට. මෙන්න මේ භික්ෂුව දැන් ආශ්‍රයශය කරන්න හිතියමු කරනවා. ආශ්‍රයශය කරන්න හිතියමු කරාම සෝ ඉදං දුක්ඛජතා භූතං පජානාති, අයං දුක්ඛ සමුදුතතා භූතං පජානාති, අයං දුක්ඛ නිරෝධජතා භූතං පජානාති, අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාතා භූතං පජානාති, ඉමේ ආසවාචිතා භූතං පජානාති, අයං ආස සමුදෝජතා භූතං පජානාති, අයං ආසව නිරෝධජතා භූතං පජානාති, අයං ආස නිරෝධගාමිනී පටිපදාතා භූතං පජානාති, ඉදම්පි උච්චති බ්‍රාහ්මණි හතාගතං පදං ඉතිපි, හතාගත සේවිතං ඉතිපි, හතාගතාන්තරං ඉතිපි, නතේව තාව ආර්ය ශාවකෝ නිට්ටං ගතෝ හෝති, අපිචකෝ නිට්ටං ගච්ඡති, සම්මා සම්බුද්ධ භගවතා සවාක්ඛාත ධම්ම විනී සුපටිපන්නෝ ශාවක සංඝෝ. මෙන්න මේ විදියට දුක මෙයයි අවබෝධ කරගන්න. සමුදය නිරෝධයේ මාර්ගයේ ආශ්‍රව මෙයයි, ආශ්‍රය හටගැනීම මෙයයි, ආශ්‍රය නිරෝධය මෙයයි, ආශ්‍රය නිරෝධ ප්‍රතිපදාව මෙයයි. හතාගතයන් මෙන්න මේ නිශ්චයකට මේ අවබෝධ කරගත්ත කෙනා මෙන්න මේකට කියන හතාගතයන් වහන්සේගේ පියවර සටහනයි කියලා, හතාගතයන් වහන්සේ පිටාසුලපතනයි කියලා, හතාගතයන් වහන්සේ දලෙන් බිඳපු තැනයි කියලා ආර්ය ශ්‍රාවකයා ඒ නිශ්චයකට පැමිණෙන්නේ නැහැ කියන එතකිනුත්. නමුත් නිස්සාවකට පැමිණීමක් තියෙනවා. මොකද්ද? බුදුරණවහන්සේ සම්මා සම්බුද්දයි ධර්මයේ සවාක්ඛාතයි සංඝයා සුපටිපන්නයි කියලා නිෂ්ඨාවකට පැමිණෙනවා. නමුත් සම්පූර්ණයෙන්ම නිශ්චයකට පැමිණෙන්නේ නැහැ කියනවා. නමුත් නිෂ්ඨාවකට නිෂ්ඨාවක් හම්බ වෙනවා කියනවා.
ඒ විදිහට නිශ්චයකට නොපැමිණියාට ඒකාන්ත වශයෙන් ඔහුට හම්බ වෙන්නේ කොයි විදිහකද්ද බුදුරන් වහන්සේ අන්න මේකයි බුදුරු බුදුරජාන් වහන්සේ කියන්නේ කියලා හරියටම හම්බ වෙනවා. හැබැයි තම බුදුරන් වහන්සේව ඒ කියන්නේ සම්පූර්ණයෙන් නිශ්චයකට ගිහිල්ලා නැහැ. නමුත් මෙන්න මේ නිස්තාවක් තියෙනවා. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්දයි ධර්මයේ සවාක්කාතයි සංඝයා සුපටිපන්නයි කියන නිස්තාව. නමුත් ඒකාන්තයෙන්ම බුදුරජාන් වහන්සේගේ කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම අරහත්ත්වයටපත් නොවිච්ච නිසා අන්න නිවන සාක්ෂාත් නොවිච්ච නිසා ඒ කාරණාව ඒ විදිහට පැහැදිලි කරනවා. තව බලන්න මේ කරා යමු වෙන භික්ෂුවගේ ලක්ෂණේ. තව දැන් මෙතන මේ පැහැදිලි කරලා පෙන්නන්නේ මේ භික්ෂුව මේ ධර්මය අහලා මේ පුරුදු කරනකොට අර බාහිර, ඒ කියන්නේ දැන් මෙතන හොඳටම පැහැදිලි වෙන දෙයක් තියෙනවා. එවැනි කෙනාට ධර්මයට යමු වෙන භික්ෂුවට බුදුවරුන්ගේ ධර්මය ඇහිච්ච කෙනාට බුදුවරුන්ගේ ධර්මය ඇහෙන කෙනා ශ්‍රණ සම්පත් තියෙන. ඒක ඇහුන් නැති කෙනාට ඉතින් ශ්‍රණේ උදා වෙන්නේ නැහැ. මොකද ඒ කට්ටියන්ට තියෙන්නේ අර පළවෙනි ධ්‍යානෙ අර ටික අම්මනකොට අන්න නිශ්චයකට යනවා. නමුත් නිශ්චයකට පැමිණෙන්නේ නැහැ ආර්ය ශ්‍රාවකය. තස එවං ජානතෝ එවං පස්සතෝ කාමාසවප චිත්තං විමුච්ඡති, භවාසවප චිත්තං විමුච්ඡති, අවිජ්ජාසවප චිත්තං විමුජ්ජති, විමුත්තස්සින් විමුත්තමති ඥානං හෝති කියන ජසිතං උචිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්ථයෙ පජානාති. මෙන්න මේ විදිහට අරහත්ත්වයටපත් වෙනවා මේ භික්ෂුව. පත් වුණාම ඉදං පිවුච්ඡති බ්‍රාහ්ම හතාගත පදං ඉතිපි. මෙන්න හතාගතයන් වහන්සේගේ පදය, හතාගතයන් ඔන්න ඇත් පියවර සටහන, වෙන හතාගතයන් වහන්සේ සේවනය කරපු තැන, වෙන හතාගතයන් වහන්සේගේ දලපහාර කියලා නිශ්චයකටපත් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි ධර්මයේ සවාක්ඛාතයි සංඝයා සුපටිපන්නයි කියලා ඔන්නෝක බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණයාට පෙන්නනවා. හස්තියාගේ පාහටහන් උපමා කරපු විග්‍රහය ඔහුමයි විස්තර වශයෙන් තේරුම් ගන්න තියෙන්නේ කියලා. එවන් උත්තේ ජානසෝනි බ්‍රාහ්මනෝ මිහිම ආපු ජානසෝනි බ්‍රාහ්මණය භාග්‍යවතුන් වහන්සේ දේශනා කියනවා. අභික්ඛන්තම් බෝ ගෝතම අභික්ඛන්තම් බෝ ගෝතම ස්වාමීනි හරිම සුන්දර. එහෙම ප්‍රීතියක් කියන්න තරම් කොහොමදයක් වැටෙන්නට ඕනද? සතුට නෙමේ බොරුවට මූණිච්චාවට නෙමේනි කියන්නේ සත්‍යම කියන්නේ. සත්‍ය වශයෙන්ම වචන වලින් පිට වෙනවා. ස්වාමීනි සුන්දරයි, ස්වාමීනි සුන්දරයි යටට හරවපු දෙයක් උඩට හැරේවා වගේ ඇස් කෙනෙකුට මේ ඇස් ඇති කෙනෙකුට පහන පෙන්න මේ පාරක් පේන පහනක් දැල්ලුවා වගේ මෙන්න මේ විදිහට ඒ වගේ පෙන්නලා බුදුරන් වහන්සේ සතුටු සතුට ප්‍රකාශ කරනවා. අනේක පරියාය වූ මෙන්න මේ ධර්මයේ භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයාත් මම සරණ යනවා. උපාසකෙක් හැටියට දරා ගන්නාසේක්වා. මම ජීවිත තියෙන පුරාවටම බුදුරන් වහන්සේව උපාසක හැටියට දරා ගන්නාසේක්වා කියලා බුදුරන් වහන්සේගේ ජානුසෝනි බ්‍රාහ්මණය ඉල්ලනවා. එතකොට බලන්න එහෙනම් මෙන්න මේ දේශනාව තුළදී අපට කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද? මම ඒකයි මුලින්ම පැහැදිලි කරන්න පෙන්වන්නේ. බුදුවරුන්ගේ ධර්මයේ කියන එක අපි ඉගෙන ගන්න අපට කොහොම හැකියාවක් තියෙන්නට ඕනද? අපි බලන්නට ඕනේ අපි ඉගෙන ගත්තේ බුදුවරුන්ගේ ධර්මයේද නැත්නම් ඒ සමායේ මිනිස්සයෝ විමුක්තිකාමීන් හොයාගත්ත ධර්මයේද? අපි ඉගෙන ගත්තේ බුදුවරුන්ගේ ධර්මයේද ඒ සමාජයේ මිනිස්සු දන්න භාෂාවද කියලා. අපි අද ගොඩක් වෙලාවට ඒ සමාජයේ මිනිස්සු දන්න භාෂාවයි ඒ සමාජයේ හිටපු විමුක්තිකාමීන් හිටපු සමාජයේ මිනිස්සු හොයපු විමුක්තිය ඒ ප්‍රතිපදායි ඉගෙනගෙන අපි ඒක සම කරනවා බුදුවරුන්ට, අසමව බුදුවරුන්ට සම කරනවා බුදුවරුන් මෙන්න මෙහෙමයි කියලා. ඉතින් ඒ නිසා මෙන්න මේක අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. එහෙම තේරුම් ගත්ත කෙනාටයි ඉල්පෙන ශ්‍රද්ධාවක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ බුදුවරු කෙනෙක් ඉල්පෙන ශ්‍රද්ධාව. ඒ කියන්නේ අවබෝධයක් නැතුව අවබෝධයක් ඇතිවීම සඳහා ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන්. අයි බුදු කෙනෙක් කෙරෙහිනේ. අයි ඒ සමාජ භාෂාවට නෙමෙයි. ඒ සමාජයේ අන්‍ය වූ අය ප්‍රයෙපු විමුක්තියට නෙමෙයි. දැන් ආලල කාරාමවත් හේව විමුක්තිය ප්‍රතිපදාවක් පෙන්නවා, විග්‍රහයක් පෙන්නවා. එතකොට ඉන්ද්‍රිය ධර්ම වගේක් පෙන්නවා. ඊළඟට අන්‍ය වූ ශාස්ත්‍රවරු තණ්හා උපාදාන දුරු කරන ප්‍රතිපදාවක් පෙන්නවා. එතකොට අපි ඒ අය කෙරෙහිනේ එහෙනම් ශ්‍රද්ධාව ඇති කරන් තියෙන්නේ. බුදු කෙනෙක් නෙමෙයිනේ. එහෙනම් බුදු කෙනෙක් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන්. ඒ රූපෙට නෙමෙයි, ඒ බුදුරු පෙන්නපු දෙයට. හැබැයි තේරෙන්නේ අවබෝධ කරගන්නනේ. අන්නේ ධර්මය ඇහෙනවනම් ඒකට ඉස්සල්ලාම ශ්‍රද්ධාව ඇති කර ගැනීම තමයි අර සද්ධාමත්තම් පේම්මත්තම් කියන්නේ. ඒ බුදු කෙනෙකුටනේ. නැතුව අර මේ ඒ කාලේ සමාජ මිනිස්සුන්ට නෙමෙයිනේ. අන්න ඒ සද්ධාමත්තම් පේම්මත්තම් කෙනාට තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ස්ථාවර කරගන්න සද්ධානුසාරී වෙලා සෝතාපන්න මාර්ගයට යන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත් මොන දේවල් හම්ුණත් බුදු කෙනෙකුගේ විග්‍රහයක් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒකයි අපි මේ පිරිසිදු බුද්ධ වචනේ මේ විදිහට ඉගෙන ගන්නට ඕනත්තේ. ඒ සමාජයේ පසුබිම විග්‍රහය කාටද කියන්නේ? කොහොමද මේක විග්‍රහ කරලා පෙන්නන්නේ? ඒ කාලේ ඒ සිබිච්ච ස්වභාවය මේක මේ විදිහට අධ්‍යයනය නොකළොත් අපි අර කතා කරගෙන ගියාට ශ්‍රද්ධා මාත්‍ය ප්‍රේම මාත්‍ය තියෙනකොට යා සුගති යනවා කියලා ඇත්ත
බලන්නට ඕනේ. ඒ සද්ධා මාත්‍ර ප්‍රේම මාත්‍ර තිබුණේ අර බුදු පිළිමය සහ ඒ පුරුෂ ලක්ෂණ 32ක් එක්ක රූපේ මැවුණට ආලාරකාරා මුද්දකරාම් පුත්ත සහ අනෙකුත් අයටද කියලා, නැත්තම් ඒ කාලේ භාෂාවටද කියලා. යම් කිසි කෙනෙකුට රූප මැවුණ නැති වුණත් ඒ බුදුරයන් වහන්සේ නමකට විතරක් ආවේනික විග්‍රහයක් එක්කනම් ශ්‍රද්ධාවක් ඇති වුණ ශ්‍රද්ධාමත්タン පේම්මත්タン අන්න යාට පුළුවන් සබ්බේතේ සග්ග පරායනෝ සුගති යන්න පුළුවන්කමක් ලැබෙනවා. ඊට පස්සේ ඒ ධර්මයට ශ්‍රද්ධාවෙන් බැසගත්තර පස්සේ හරවත් වුණාට පස්සේ ශ්‍රද්ධාවෙන් එයාට මේ ප්‍රතිපදාව ඔස්සේ ඉදිරියට ගිහිල්ලා සෝතාපන්නෙන්න පුළුවන්. ඒ නිසා හොඳට තේරුම් ගන්න අපට මේ හම්බ වෙන විග්‍රහ බුදුවරුන්ගේ විග්‍රහ නොවුනොත් අපි වචනයෙන් බුදුරයන් වහන්සේ කිව්වට අපි සරණ ගිහිල්ලා නැහැ. අපට වෙන වෙන අයගේ විග්‍රහ හම්බුණා නම් බුදුරන් වහන්සේගෙන් පස්සේ ආව මේ බුදුරන් වහන්සේ කියලා අපි විග්‍රහ කරන්න කිව්වොත් බුදුවරු අපට හම්බෙලා නැහැ. අපට හම්බලා තියෙන වෙන අන්‍ය වූ අය. එහෙනම් ධර්මයේ නිවන් දකින්න නෙමෙයි සද්ධාමත්タン පේම්මත්タン ඇති කරගන්න බැරි වෙනවා. ඇයි ශ්‍රණ සම්පත්තිය උදා වෙන්නේ නැහැ? ඇයි ශ්‍රණ සම්පත්තිය කියන්නේ බුදුරුන්ගේ ධර්මය හේන එක. අනිත් අයගේ ධර්මය හේන එක නෙමෙයි. බුදුරන් වහන්සේ පිරිනම් පාලා අවුරුදු 2ක් ගියත් අවුරුද්දක් ගියත් මාසයක් ගියත් යම් කිසි කෙනෙක් කියන එකක් ඇහෙන එක බුදුබණ හේන එක නෙමෙයි. ශ්‍රණ සම්පත්තිය කියන්නේ මනුෂ්‍ය ජීවිතයකට බුදුරුන්ගේ ධර්මය හේන එක. මනුෂ්‍ය ජීවිතයකට ಭಾರತೀಯ සමාජයේ අන්‍ය ශාස්ත්‍රුන්ගේ විග්‍රහය ඇහෙන එක නෙමෙයි. මනුස්ස ජීවිතයකට අතීතයේ ಭಾರತೀಯ සමාජයේ භාෂා විශ්ලේෂණයක් ඇහෙන එක නෙමෙයි බුදුබණ කියන්නේ. මනුස්ස ජීවිතයකට බුදුරණවහන්සේ නැතුව වෙන කෙනෙක් අර්ථකථනය කරපු දෙයක් ඇහෙන එක නෙමෙයි ශර සම්පත්තිය කියන්නේ. ශර සම්පත්තිය කියන්නේ මනුස්ස ජීවිතයකට බුදු කෙනෙකුගේ ධර්මයක් ඇහෙන එක. අන්නේ ශර සම්පත්තිය ඇති කරගත්ත කෙනාට පුළුවන්කමක් ලැබෙනවා සද්ධාමත්タン පේම්මත්タン ඇති කරගන්න ඒ බුදුරණවහන්සේට. ඒ ඇති කරගත්ත කෙනා අනිවාර්යෙන් සුගති යන සබ්බේතේ සග්ග පරායනෝ. ඒ ඇති කරගත්ත ධර්මයේ ශ්‍රද්ධානුසාරී වුණාම යා නිවන් මග යනවා. ඒ නිසා හොඳට හිතන්න අපි දන්න ධර්මය අපි බුදුරයන් වහන්සේ සම කරලා තියෙනවද තව කෙනෙකුට, නැත්නම් අසමයිද කියලා, ඇත්තටම බුදු කෙනෙක් හම්බලාද නැද්ද කියලා. අන්න ඒ නිසා අපි මේ ධර්මයේ ඒ විදියට ඉගෙන ගන්නට ඕනේ. හොඳයි, එහෙනම් තෙරුවන් සරණයි.